නුශාස් වැඩමවා හිඳින ගෞරවනීය දේශකෑණන් වහන්සේ පූජ්ජ්‍ය පාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ. ගෞරවනය දේශකාණන් වහන්සේට සියලූ පින්වතුන් වෙනුවෙන් දැහැත්වට්ටිය පූජා කොට ආරාධනා කරන්නට යෙදනේ පින්වන්තඩA කැල්වින් ප්‍රනාාන්දු මහතා විසින්. මදේශනාවේ දායකත්වයන් පොළොන්නරුව වැවේ තැන්න හේමලතා රත්නායක මැතිණිය වයංගුඩ කෝලවත්ත කේපී සෝමාවති මැතිණය නුවර එලිය වලපනේ රේනුකා ප්‍රියදර්ශනය ලොකුගේ මැතිණියයවාදදුව මල්ලි ගොඩ විමල්ද සිිල්වාස් සැනිවිරත්න මහතා තලාව කැකිරාව පාර එච්චේ රෝහිණී සහ එච්චේ ජගත් පුෂ්පකුමාර පිින්වන්ත දෙපොල පන්නිපිටිය මහල්වරාව බද්‍රාණිස් සහ අශෝක තොටගමුව පින්වන්ත දෙපොල පෙළියන්දල බෝකුන්දර W.A කැල්බින් ප්‍රනාාන්දු මහතා සමග ගල්ගමුව ඇබෝගම, RM සුමනාවති මැතිනිය ප්‍රධාන පෙරිස. සැදැවතුනි ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාදන්වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමින්න් වහන්ස නමෝතස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධහන් සරනංගච්ඡාමී බුද්ධන් සරණංගච්ඡාමි ගම්මන් සරනංග් ध सangangaசா සhang saang ga cam सhang सangangaசா दुMPබुदhang saangangaசா दुतेpe බुदध सangaசா दुतीpe धang saangangaசா दुतेpe धම सang gaசா दुpe සगhang saang ga दතිMP සघ सरணගచ තMP බुदध சरணගచම තព බुदध सణගచ තព धम्मा சరணගచම තព धම सරణගచ Thព සggehang சरගచම තព සघ सरணගచ තිसा ගමන சම්ம்பண்ணங அබන්थே පානාතිපාතා வேරමනී සිக்கහපදං සමාதியாමී පනතිපතා வெරමනே සිக்காපදං සමධයාමේ අන්නදානා வேරමනීසිக்கா පදసමාධම අధන්නධනవරමන සිக்கா පදం සමධ කාමీ සు මిచචර வேරමනీසිకಪදංసමාධමී කාමස මిచචරవරමණ க்காපදం සමධම සාබදා வேරමනීසි පදัง සමාධයාමි මुසවදවරමනේ සக்காපදัง සමාධයාම සුරාමේරය මජ්‍ය පමදට්ටහනා வேරමනී සික්කහපදัง සමාධයාමී සුරමෙරය මජජ පමදටන විරමණේ සිකාපදං සමධයාමි පමාදීන සම්පාදීත ආමබන්තේ සාදුසාදු සදුු සමන්හාා චක්හවාලි සු අත್්‍රාගච්චන්තුදීවතා ස ධම්මංම නිරාජස්සේ සුනන්තු සගග මොක්හදං දම්ම සවන කාලෝ අයං බදංතහා දම්ම සවන කාලෝ අයං බදංතහා දම්ම සවන කාලෝ අයං බදංතහා උතුම බාග්‍යවතුන් වහන්සීට ගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මගේ මොවිින් වැරදි වචනයක් පිටනොවේවා මිತ්‍යාදුෘෂ්ටික වචනයක් පිටනවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමු බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සේලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධෝ සාතුසාතු සද්ධර්මශ්‍රාගක කාරුණික ගුණගරුක පින්වත්න අ දවසේදී අපි පංවතුන් හැමදිනාම මේ වෙලාවෙේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්ම දේශනාව සඳහා පිහතුනි මම බොහොම වටින දහම් කරුණක් දේශනාවට මාතෘකා වශයෙන් යොදා ගණන්ට කල්පනා කර. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි වැඩහිටපු අති ශ්‍රේෂ්ठ ආරයන් වහන්සේ නමක් තමයි සෝන කොටිකන්න මහරතන් වහන්සේ කලකි අ මේ සෝන හාමුදරුව අවන්තිදේශ මහා කච්ඡායන මහරහතන් වහන්සේගේ බනක් කහලා ඒ ඇතිකරගතු සද්ධහවත්්‍යකම මේ ශාසනය පැවිද්ධ ලබපුත්තමි උන්වහන්සේ නොබෝ කාලයකින්ම උවහන්සේගේ යරහත් පලේ සාක්ෂාත් කරගන්නට යෙදුණ දවසක් උන්නහන්සේ කල්පනා කරනවා ම කවදාවත් දිවසිං බුදුරජාණන් වහන්සේ දෙකලනේ මම කවදාවත් මගේ දෑසින් භාග්‍යවතුන් වහන්සේ දෙලනේ මගේ භාග්‍යවතුන් වහන්සේ සියසිම්ම බලාගන්න භාග්‍යතුන් වහන්සේ වැඩීන තැනටි අන්නෝන කියලා උන්වහසේ ුෘරදීව්‍යාණන්ගින් අවසර අරගෙන උන්වහන්සේ සැවැත් නුවරට වැඩම කළ සැවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මොනගැහිච්ච වෙලාව භාග්‍යවතුන් වහන්සේ බොහොම විශෂ ශවසරයක් දෙනවා සෝන අද රාත්‍රිය මගේ කොටියේ නවතැන්ගන්න කියලා. මඟිතන සෝන හාමුදුරුවෝමශාසනී කොයිතරම් උත්තමස්ථානයකට පත්ව්‍රච්ච උත්තමීද්ද කියන කාරණාව මේ අවස්ථාවෙන්ම තීරිෙනවා. සාමන්‍යින් කෙනෙකොට ලීසියට නොලැබෙන අවස්ථාවක් තමයි. භාග ුතුන්හසේ එක එකට ගන්ධකුටියේවාසය කරන ලැබෙනවා කියන එක සෝන හාමුදුරු යවස්ථාව ලැබුවා ඉතින් එදා රාත්‍රියයේ සෝන හාමුදුරු මෙැදියම් රෑ වෙනකන් සක්මම් භාවනාව කරලාමැදියම් රාත්‍රයේද ගඳ කුටයට වැඩමළ ැදිය මේ සිට අලුියොම දක්වා ගන්ධකුටේ වාසයකරපු සෝනහාමුදුරු අලයම් කාලයේ බුදුරජාණන් වහන්සේ බොහොම විශේෂ ආරාධනාවක් කරා සෝන බනක් කියන පුළුවන්ද කියලා බුදුරජාන් වහන්සේ ආරාධනාවක් කරන සෝනහාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සට බන කියන්න මංහිත මේ කාරණාව කොච්චර විශේෂ කාරණාවදද කියන එක තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ධර්ම දේශනා කරනක කොච්චර දෂ්කරද කියල වැටහුුණු අරක උදාහරණයක් තමයි දවසක් නන්දක කියල හාමුදුරු නමක් ධර්මශාලාවේ බණ කියනවා වුණාසේ බණ පටන්ගත්ය සන්ධ්‍යාවේ වහසේ බන පටගන්න වෙලාවෙදිීම භාගෙතුන්හන්සේ ධර්මශාලාාවේ දොරඟට වැඩම කළ පිකතරරි භාගතුන් වහන්සේ ධර්මශාලාාවේ දොර අසල ඉඳගන්න උහන්සේ හිටගෙනම අලුයම් කාලයේ නිමාාවෙනකම්ම උන්හන්සේ ධර්ම දේශනශවනය කරා සෝන හම්දුරන්ගේ ධර්ම දේශාව එල්ලි වෙනක එහවා දේශනාව නිමාවට පත්නාම ධර්මශාලාවට භාගතුනාසේ වැඩම කරලා නන්ද හාමුදුරුවන්ට කියනවා නම්දක ධරම දේශනාවනං ඉතාම හොඳයි. හැබැයි ඒ හවස්සේන්ද එලිවෙෙනකං හිටගෙන බනහපපු මගේ කොද ටිකක්ලිදවකිීවා. ඉරි ඒලලා බුදුරජන්හන්සට නන්ද හාමුදුරුවෝ කියියවන ස්වාමීණ. උබවහන්සේ මේ කියන බණටික දහම්ශාලාව එලියෙන්ඳගෙන උබහන්සේ අහගෙනඉන්නව කියන කාරණාම් මට බණ කියනෙ මැදහරිරේදි හරි දැනුනන ස්වාමිනිි මට දන්න බණ්ටික තමතක වය කියීවා එක බුදුරජන්හන්සගෙල්ලඟ බන කියනව කියන කාරන විච්චර දුස්කරයි කෙලෙපෙන්ව පිංහතුන බදුජාන් වහන්සේ දැන් සෝන හමුදුරන්ට තාරාධනා කර හහිමදයා සෝන බනක් කියන්නේ සහාදුර භාගතුන් වහන්සේ ඉල්ල මහකදැමින භාගතුන් වහන්සේ කිර අප්‍රමාණ ගෞර විහිතය ඇතිකරගෙන භාගතුදුන් වහන්සේර බනකවා සදහන් කළ තියනව පිංතුනි දේශනාව සොත්තනිපාති අට්ට වර්ගේ සංග්‍රහ වෙලා තිබෙන සත්‍රදාසය දේශනා කරේ කියලා. දේශනාව නිමාවට පත්තුනාම භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ ධර්මදේශනා වගේ කළ කොහොමදාගේ කළේ සාධ සාධෝ සාධෝ කියලාමොද පිතුනම සාධෝ කියල කියන්නේ ගොඩක් දිනෙක් වචනය භාවිතා කරට සමහර කෙනෙක් මේ වචනය තියෙන හරි අරථය දන්න්නේින धල කියන්නේි हमම්කිසි දෙයක් අगे කරන කොට කියනවන්නේ किතාම හොදයි किතාම හොඳ දෙ එහෙම කියල කියනවන්නේ पि में සාधू කියන වචන තේරු මන්නේයි विවාहाරය එක වචනය තියෙන අපේ සමහල්लाට යම කගේ කරනකට අපිගෙන එක නියමයි කියලා අරර්ථයමතමයි එක ඉතාම හොඳ දෙයා එක අන්නර්ග දෙයක් එක හරි වටින දයා අහිම කියන වචන තමයි සාද කියල කිය දෙ යම්කිසි දෙදයක් අගේනමන සසාද කිව්වති එක ඉතාම වටිනම කියන අර්ථීතන තියන හැබැ ඉතාම වටින දෙයක් ඉතාම හොඳ දෙයා මානාර්ග දෙයක් කියන වචන ඇත්තටම දැන් ගොඩාත්දිනකුගේ විවාහාරිනෑ ගොඩත්දිනකුගේ භාෂාවෙන් ඒ ඉවත්වෙලාතියනකොද ඒකට අට ගොඩාදනය පාවිච්චි කරන මි්‍ය දෘෂ්ටික වචනය බිසා අදකාල ගොඩත් දින පංවතුන යමක් අගයන්න පාවිච්චි කරන්න මොකක්ද වචනී අදකාල හුගදින භාවිතා කරන්නේ මාරයි කියනි සමහර කියනවන මාර වැඩ ඒ වැඩේ නම් මාරයි ඉදුර ඒ වච්චනේ කිසිී මර්තයක් නැතුව පාවිච්චි කරන්නේ ඕක පිංවතන කොච්චර බයානකදි කියන්නේ අපේ සමහර දෙනෙ බනවට ොයි වචර පාවිච්චි කරනවා සමහරාමුදුල බණ කියනවරනම කියනවන ඒ බනනම් මාරයි ඒ හාමුදුරුව මාර බනක කියන්නේ ඉතුර බුදුරජාන් වහන්සේගේ නිවැරදි බුද්ධ වච්චනින් බන කියන හාමුදුරුවෝක්න කටන තරමකි ව ඒ බනකාග බන කෙනවාද මාරයට ඇති බන කියෙනවා ඒතුර හිතල බනනී මනුසයා කොච්චරලකු පවක් කරගන්නවා දෙකෙළෙකි ඒක මංකේ මිති්‍ය ෘෂ්ටික වචනය අපේ සම්මාධිට්ටට හානි කරන්නම අපට එකතු වෙච්ච වචනය එනිසා පුළුවන් තරම් පගතුන ඒ වචනය අප මොයින් ඉවත් කරගන්න තරමට අපට ගොඩක් වටිනවා නැත්තන් අප හරියට පව් කරගන්නවා ඔය වශනය පාවිච්චි කරලා එතු දැන් මේ බුදුරජණන් වහන්සේ ශාසනය තුළ සාධූ කියල කියන්නේ ඒට නැත්ත සහර කෙනෙකොය වන්දින කොටත් පාවිච්චි කරන සාධෝ කියලා. ඉදොර ඉදනු මේ වදින කොට කියන්න ඕොනකා සමහරවෙලාට සමහර මේ වචන නාම පදැක්කෙට පවිච්චි කරනු හාමුදුරු හඳු වන්න්නත් සාධ කි කියරන්නේ ඉ එහෙම භාවිතා කරන එක සුදුසුනේ ො වචන තේරුම තමයි හොඳයි කියෙක්. තාම හොඳයි කියේ සාද කියල කියන්නේ දෙැංවයි වචන බලන්න පින්ගොතුන අප සමහරලටම මෙනි මෙහිම පාවි්චි කරන නි වැරදිව අපිට කවුරු හරිකින තමන් කරපු පුන්න කරමය අපට එවන අනු මෝදැන් බින්න. සමහලට ඒ පුන්න කරමේ චායාරපටිකක් වෙන්න ඇති සමානට වීඩියෝ පපටයක් වෙන්න බොළුවන් අපට එවනවා වෙලාවට අපි ඒ පංකම දිහා බලලා අපි ඒකනට සටහනක්වනමොක කියලද සාධ සාධහ සාද ඔබ කලා වූම පिකම මා කලා වූ පिංකමක් सेේ මමත් මේ පින් අනුමෝදං වෙනවා කියලා සටහනක්තිී වනවා ර ඇ පින් තු ඉතිම ඒ සටහනට කලින් සාදූ සාදූ සාධූ කියලකීවේ සමරහිතන්නේ ඒ පංකමට වෙන්ද කියලා වදනවී එදනදි කරන්න පින්ගොත ඒ පුුණ්ණි කර්මය අගනවා ඔබම කරල තියනම පිංකම ඉතාමහුද පින්කම ඔබම කරලාතියන ඉතාමොහොද පින්කම බහෝම වටින පිංකමක්මි කරල තියෙන්නේ අන්න ඒ පින මම අනුමෝදං වෙනවා කියල තමයි පිංවතුන ඒ වචනෙන් කියන්නේ එකර සාධු සාදු සාධූ කිවේ හැබයි තින් පිවතුන පිං අනුමෝදං වෙනේ කෝනත් හැමෝටම කරන්න බෑ මොකද පින් අනුමෝදං වෙන්නත් පින්වතුන පින්තියන්න ඕන ැමෙම ද සාදු කියී කියන පින් අනුමෝදැංවෙන්නන්නේ පිංකම් දෙක්කම ඇතර මේ කාරණාව අමතර කාරණාව කොනක් මටිහිත්තන මෙතන්ට එකතුකොරුත් ගොඩක් වටිනවකි ආන ශාවකයන්ට පින්හදුන ඇත්තරම කෙනෙක් අනුමෝදන් කරන පිනාක් අපට අනුමෝදැන්වෙන් අපිළඟ පින්තියෙන් ඕනෑ දෙදාහරණය කැටිට කියවන අපි පංහතු මතන ල බනටි කාණනනි. අපි පිංතුන් දන්නවද මේ ධර්ම ශ්‍රවණය කරන්න අප පින්ංතු මිතැනට ඉන්න ලැබුණ. අපේ පිංහොතුන්ට පෙර සංසාරයේ මෙිතැනට ඉන්න තරම් වියදං කරන්න පින්ති බේච නිසා කියලා. එහෙම පින් නැති වුුණානං අප පිංහොතුන්ට මිතනට ඉන්න බේ. මේ බනටි ගහන්න බේ බනටි ගහන්න පුළුවන්ගුණේ මෙතනට ඉන්න පුළුවන්ගුණ අපේ පිංහතුන්ට සසරින් ගෙනාපු පින්තිබුුණ වියදං කරන්න. ඒහැන පිංවතුන පිින් කරන්න නං අපිළඟ පින්තියෙන්න්න ඕන. මේ බණටි කහන්න මේ දේශනාවට ආරාධනා කරන්න. අපි පින්වතුන්ගේ ළඟ පින්තියෙන්න්න ඕන. එහෙම පින් නැතිවුණනානං මෙතනීඉන්න කාටවත් ඇවිල පින්කරගන්න බේ. දෙක අපි පින්ංහතු හිතන්නකෝ ඉච්චර ලොකුපිනක් වියදංකරගෙන මෙතනටඇ විල්ලා ඒ වියදංකරගෙන ඇයි මෙතනීඉන්නේ පිංතුන් මෙතනටැවිල්ල වියදංකරපු පිනට වඩා සිය දහස් ගුණේකින්ං මහා වටන පින්ංගොඩක් කරගන්න හිතල බලන්නක පින්හතුන ධර්මස්ශ්‍රණය කරනවා කියනෙක කොච්චර මහා පිනත්ද. අර උදාහරණයක් කියවා බුදුරජන්හන්සේ කාලේ පින්ංගතන හිටේ එක රජ කෙන රජුරෝ දවසක් නිල්මහනිල් ල්මිටක් ලැබිල මන්ගේ අන්තපපුර එක කාන්තාවකට ගිහින්දුන්නා. ඇම මල්මිට අතටර ගත්තම් පස අන්න්න ගත්. ජුර හනවා හේතුමකදෙකි ලැයි කියනවා ස්වාමීණී කලින් මගේ ස්වාමියයාගේ මුවිං හැමුව මිනිමින් නිල්මහ නිල්මල් සුවඳ කියකිවා සාම ඉපිං උතුනික වෙන්නෙ බෙරි දෙයක්න කෙනෙකුගේ මුයින් නිල්මහ නිල්මල් සුවඳහමනවා. ඉති එනිසා රජ්ජුරු මේ කාරණා විශවාස කළේ නේ. ඉනිසා රජ්ජුරු හනවා කයි ස්වාමයා කියනවා මහරජ බුදුරජන්හන්සගේ ළඟහු මහන වනා. වනාහසේ නම උපලද කියකිවා රජුරන්ට දැ. මේක බලාගන්න ලොක කමැත්තක් ඇතිව වුණ. මැකීන කතාාව ඇත්තද. රජුරමොකදකර බුද්ධ ප්‍රමුක සගරත්නිිකට දාන අආරාධනා කර. ඉතිින් දානෙ වලද ලිවරුනාම බුදුරජන්න්නහස ිගි ආරාධනාවක් කරන ස්වාමීණී මං කැමැති උපලග තෙරුණන් වහන්සගේ මණටිකකාන්නන්නේ. බදුරජන්නහස රජුගේ කාරණනාව දන්න රජුරතිනේ ණහන කමැත්තක්නව මා ව නි ගතු හස රනාව ැනගෙන ඉද දුන්න උप ගත ෙරුහ से නික පටන් ගන්න කලින් රජ्यුව ක ලිගාව තිබචച සියලුම සුවද रකට වත් ක රි පස උපपලගන්ත තෙරුහ से ටික පටන් ගතා पिංතුनी දේශනාව පටන් ගන්න මුවින් පිට කරන වචනයක් වචන ගනने පिंगතු මේ වාතලටම සන නිල්මහ ල්ම සුවළ माල ගාවം නිල්මහ निම සුව සුවදත් වෙලා किया ඉති ඒ ලාවිදී රජුව බුදුරජණහන්සගේ ළඟටගිහිල් ලහන වනේ ස්වාමීණී උන්වහන්සේට මිහිම ආනිසංසයක් ලැබුණේ සසන මොනපිනක් කරලද. මහරජමී භික්‍ෂුව කාශප බුදුරජාණන් වහන්සේගේ කාලේදිී දවසක් බනක්කහදදිී. දේශනාව නිමාවට පත්වෙල ඇතිවෙච්ච සතුට සාධෝ, සාධෝ සාධෝ කෙලාගේ කරලා. ඉදාර දේශනාවහල ඇතිවෙච්ච සතුටට ඒ දේශනාාවර අගේ කරන්න පාවිච්චි කරපු සාධූ සාධ සාදූ කියම නිම වච්චනයට තමයි උහන්ස මවින් මේ ජීවිත නිර්මහ නිර්ම සෝදහමන්නේ ඉති ධර්ම ශ්‍රවණ නිසංස නම ලැබිලතිෙන් උන්හන්සේට අ සාධූ කියපු වච්චන යා නිසන්සය ඉති හිතල බලක පිහතුන යමෙක් ධර්ම ස්ශ්‍රවණය කරල් නගන සාදුකාරයට ලැබෙන ආනිසන්සේ ඔහොමනං ධර්ම ස්ශ්‍රවණය කරනක ෙනට කොච්චරආනිසංස ලැබෙනවද. ඒගේමංකිව අපි පින්හතුන් මෙතනටැඇවිල්ල මේ වියදංකරගෙන නාවේ ඒ වියදංකරපු පිනට වඩා සිය දහස් කෝටි ගණනකි මහා වැඩිපුර පිනක් කරගන්න. ඉලට හිතන්නකෝ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්වතුොන්ට වඩා බණ කියෙන මටකොච්චර පිල් ලබෙනමද හැබැයි අපි හැම දෙනාටම වඩා පින්වතුන මෙිතර පින්රැස් කර ගණන කෙනෙක්න්නවා ඒ කවුද ඒ තමයි මේ දේශනාවට දායකත්වය දරපු පින්ොතු මොද ඔවන් මෙහෙම දේශනාවකට දායකත්වේ දරපුනිසා තමයි අද බොහෝ දෙනෙ පණහන බොෝධෙනෙක් ධර්මස්ශ්‍රවණය කරන්නේ ඉතිං හිතල බලන්න බුදුරජාණන් වහන්සේ නිසාන දේශනා කරන්නේ මේ ලෝකෙ සියලුදාානයන් පරදවනදානය ධර්මදානය කියලා ධර්මදානම පිනයානි සංසේය ඉච්චරට බලවල් අපි පිංවතුන් අන්න එවැනි පිනක් මේ කරගත්තේ එේ නිසාපේ පිංවතුන් මේ ධර්ම දේශනාව ශ්‍රවනය කර නැවිල්ලා මහා පිනක්්‍රැෑස් කරගත් එතකට බලන්න මං මොලින් මතක්කලයේ කයි පිගතුර පිංකරගන්න නං සසරගෙන අපපු පින්තිෙන් නෝනෑ. පින් නැත්තන්ගේ පින් කරගන්න බෙෑ. අපේ පින්ංහතුරට පින්ති විච්නනිසා තමයි මේ පින්කරගන්න පුළුවන්ගුණනිේ නැත්තම් පින්කරගන්න බෑමේදන කාටව. නමුත් පිංහුත්තුරන් හිතන්ඩ. මංඟර මුලින් මතක්කළේ ඔය වගේ හැමෝටම පින්කරගන්න බැරිැයි සමහල්ලට මිහෙම පින්ගම් කරන්න බෑ ඒ කතාාව අපි පැත්තිකින් තියමුකො නමුත් බලන පින්හතුන සමහර කෙනෙකුට අනුම්කරන පිනක්වත් අනුමෝදං වෙන බැෑනි ැන් මන්ට පින්කමක් කරගන්න බැරි දුප්පත් බවක් හෝ එම නැත්තං තමන්ගෙතිය අගහිකම් හෝ කියීන කාරණවා අපි පැත්තිකින් තියමු. නමුත් හිතන්නක පින්වතුරමි අනුම්කරන පිනක්වත් අනුමෝදන් වෙන ැරි හෙටි බලන්න. අධද කාලෙහෙම කොච්චරණග ඉන්නවද තමම් පින්කන් කරගන්නව තබා අනන් කරන පිනක්ව න නෝදන්ගෙ බේක හොද්දට බලාගන්න පොළුවන් බුදුරජාණන් වහන්සේට පෝජා කරන බුද්ධ පූජාවක් කෙනෙකොට දීල බලන්නකෝ එකට දොස්නගන විදිේ සහරැත්ව පින් ොදන හරියට දොස්නගන බුදුරජන්හසගේ පූජාවට. ඇයි මෙිච්චර දෙන්නේ. අපරාධනේ මිහෙමම කන්න බෙරිතැන්වල දීනවට වඩා මෙම නාස්ති වෙනධානවට වඩා. ැතිබැරි ක ීදිනවට කන්න දෙන තිබුණද. ඉරි ඒහෙම පිහතුන සමහරයි දොස්නගනවා නමුත් පිංහතුන ඕවුන්නේ දොස්නගන්නේ ඇත්තටම ඔවුන්ට ඒ දැක්කල්ලවත් පින අනුමෝදැන් වෙන තරම් පින් නැති නිසා එනිසා පව් කරගන්නවා මංගේ එහෙම කාරනාව කියන්නේ. ඇත්තටම පිහතුන ඔයි ගොඩාදන දොස්නගදදිී දොස්නගන්නේ නැති බැරරි මිනිස්සොට දෙන්න තිබුණන කන්න නැති මිනිසුට දෙන්න තිබුණ අපරාදේ ඇයි මේ වගේ දේවල් කරන්න කියලා තම සමහරය දොස්න ගන්න ඉදිරේ කතා වහනකොට තේරෙනවනේ ඒ මනුස්සැටමි නැතිබැරෙ මිනිස්සුන්ගේමි දුකවේදනාව හරියට දැනගෙනෙක් වගේ කියලා ඇතරෙ හිම නිසාදී මනුසේම කරන්න නෑ ඒ හොන්දට බලාගැන පුළුවන් ඔය පින්කං කරන අයට බනින අය අතරේ හොයල බලන්නක කීදනෙ කන්නවද සුරාපානය කරන කීදනෙ කකිින්න්නවද ුරාවටැබෙ වෙච් බලන්න පිහතුන කීදන කන්නවද දවසගානයේ සතියකට කීපවතාව කෙමලත සතිීකට සැරයක් මාසයට කීපවතාව සුරාපානය කර නැතුන්ට හිතනවද පින්හතුනනි නැතිබැරි මිනිස්සගෙන ඔච්චරනු කම්පාවත් තිෙන වන අනේම අපි මේ කරන දී අප බට න ගටත් නිකා ලිඩ්ුව නොවිතර. වැ කොච්චර ටනවදම මේ නැති බැරි පවුල් දෙකතුනකට බඩු මල්ටික කරන් න්නන්න මිනාස්ති කාර වැඩි කරනවට වඩා කිය හිතනවාද න හැබයි ඒට ඔයි කතාාව ගෙන් කි වෝති කවරර කියෙනෙ අපරාධන ඔය කරන වැඩේ ඕ ට වඩ කොච්චර වටන වද මේ කන්න ැති මනිසුන්ට කනටි එක කරන්දුන්නන කිය කියල බලන්න මනිස ඒතුරමන වද කියන්නේ අප සල්ලින් අප බොන්න අපි කාගව සල්වවෙලින් ේ ොඩි ඕගුල්ලුන්ට ඕන්නන් ගිහින්දේද. ඇි බුද්ධ පූජාවත් දක්කම කියන්නේ අප රාධිමේ නාස්තිකාර වැඩි කරනවට වන්න කරන්න ඇති මිනිස්සුරදනේ හො. හරිනක මින් සුන්ගගේෙන් අරගෙනස් පිංගං කරාවගේ. එතු රේතන තියෙන්නේ වෙන දෙයක් නෙමේ ඇත්තට වෙතර තියෙන්නේ පින්හතුනි ඒ මිනිස්සුන්ට. ඒ පින දැකලවත් හිත පහද ගන්න බෑ මං කියන්නේ ඒවගේ මිනිස්සොන්ට බනිනවනම් බනිික නතර කරන්න එම බනිනික නතර කරන්න කියලා කියන්නේ ඇත්තට මේ මිනිස් සොහරි පව් මොකද මිල් ලැබිච්ච දුර්ලබභ මනුස්ස ජීවිතයේවත් හරිගට මගිවේ දැන් රැස් කරගන්න නැතුව සංසාරයට මහා දුකකට පාරහදාගන්නවා ඒම මත කළේ පින් කරගන්න පින්තියෙන් නඕනෑ නැත්තම් පින් කරගන්න බෑ ඒක සමහරය පින්වතුන තමන්ට පින්කමක් කරගන්න බැරි වුුණාත් අනුන්කරන පංකම බෝම සතුටින් සාධෝ 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 කියලා ඒ පින පින්ඔතුන අනුමෝදන් වෙන්නේ සාධෝ කියන්නේ එකයි බුදුරජන් වහන්ස එත්තිදා සෝන හාමුදුරුවෝ කර ප්‍රදේශනාව සාධෝ 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 කියලාගේ කලා මේහඬ අහපු බෝමාටුක පටන් අකනෙටා බඹොලොුව දක්වාමින් සියලුම දිවේ බ්‍රක්්මියෝටික එක්කවර සාධකාර දුන්නා මා අයියෙන් සාධකාර දුන්නා ඉතිගේ වෙලාවිදී සෝන හාමුදුරුවන්ගේ අම්ම ජීවත් වනේ අවන්ති දේශයේ කොරරගර කියන ගමේ සෝන හාමුදුරුවන්ගේ ගිහිකාල නිවස බෝම දනවත් නිවසා උන්වහන්සේගේ මව සිටු දියනිය කොච්චර ධන තියෙනවාද කියන්න පිවතුන මේ මාල්ලිග වටේට තියන ප්‍රාකාරහතා ප්‍රාකාර අතර දියාගල ගලනවා මේ දයාගල ගලන්නේ දියනෙව ඊයම් උනුවෙලා දවල්ට උනුවෙලා රත්වෙෙලා දියවෙනවා රෑට නිිවිලාඒව උල්වගේ හිටනවා එනිසා මේ දියගල තරණය කරන කාටවද. කවරු හරකිෙනෙ කොතිරින් වාකිලි හිතන්නක. ඇතුළ ටෙනෙ බැමොකද ඇතුළේ ඉන්නවා පංවතුනි මිනිස්සුන්ගේ මස්කාන තරම් බොහොම දරුණු බල්ලො. ඕවන්ගේ බේරෙන්න්නන්බෑ. ඉච්චර දැඩි ආරක්ෂාව කැට දෙතම මේ නිවස තියෙන්නේ. ඉච්චර ධනී තියනව රකද. රි මින්න මේ මාල්ලිගාව හිටපෝ දේවතාව. එදාර සාධකාරය යහල සාධකාර දුන්නා ඉතින් ඒ සාධකාරය යහපු කාලි උපාසිකාව එකන සෝන හාමුදුරන්ගේ අම්මා අහනම කෞුදු නුබ කියන මමම මාලිකාවට අධික්්ඩු හිත දේවතාව. ඒයි සාධකාර දුන් නෙහවා අද නුබේපුතා බුදුරජාණන් වහන්සට බණක් කිවව කියේවා. කාලි උපාසිකාවට හි්චිවිදේවර ද නැත්තම දේතාවටති එකකක් වැරදිලලා කියවුණාදක ලහන්න නැවතනවා මගේ පුතා බුදු හාමුදුරට බනකිවද නැත්තං බුදුරජන් වහසේ මගේ පුතාට බණකිවද සාමනඒකන වෙන්නේ දේවතාව නැවති කෙනොන්නේ නොබේ පුතා බුදු හාමුදුරන්ට බනකිේවා ඉතිගේ වෙලාවේ දේවතාව මේ ප්‍රකාශය කරනකොටම කාලි උපාසිකා වගේ මුළු ශරීරයේ පුරාම ප්‍රීතිය පැතිරලා ගියා. තමන්ගේ පුතා බුදුරජාන් වහන්සට බණ කිව කියලකිවම. ඉරි ඒ වෙලා වෙදි පංහතුනේ ඇ හිතනවා මගේ පුතා බුදුරජාණන් වහන්සට බණ කියන සමර්තා ඉන්නම් ඒ කාන්තයම මටත් බණ කියන සමර්තායි. ඉති ඇයි ප්‍රීති අත්ක පෙර මඟ බලන් හිටියා උන්සේ කවදද වඩින්නේ මට උන්වහන්සගින් බලටික කාන්න. ඌහ මිින්කොට බුදුරජන් වහන්සේ හමුව හිටපු සෝනහාමුදුරුවෝ නැවතත් ගමටාව මුලින්මගේ මෞගු නිවසට කාලිඋපසසික උන්වහන්සේ පිළිාරගෙන අර සිදුවීම උන්වහන්සේද කිව්වා. මෙිනි මෙිහෙම දෙයක් වුණා ස්වාමනි මටත් තින උබහන්සිගින් බනකා. ස්වාමිනිි මටත් අනුකම්පා කරලා ධර්ම දේශනාවක් කරන සේක්වා කියල ආරාධනා කරා. ඉතිඒ වෙලා විදී උන්වහන්සේ දේශනාව බාරගෙන දේශනා පවත්වන වෙලාවේ ධර්මශාලාවට වැඩම කළ. ඒ පවත්න දවස ධර්ම දේශනාවට වැඩම කරා. කාලි උපාසිකාවත් එක දාසියක් ඉතුරු කරලා තමන්ගේ මාලිගා විහිටපු සියලුම දෙසසි දස් කම්කරු අරගෙන ධර්ම ශාලාවට ගිය බණහන්න. පිහතුන ඔය නගරි ඉන්නවා හොරු කණ්ඩායම මෙකි කණ්ඩෑම හොරු නමසීයක් ඉන්නවා ඔයහර මේ මාලිගාාවී තියෙන වත්කම් පිළිබඳ අවබෝධයක් තිබුණ ඔවුන් දන්නවාමී මාලිගාවේ ධනය මංකොල්ලකන්න පුළුවන්නන් තමන්ට බොහෝකාලයක් සුවසේ ජීවත්තින පුළුවන්. හැබේ හිමුණත් ඔවුන් දන්නවා වස්තුව ගණ්ඩ තරම් ලීසිනේ එමොකද දැඩි ආරක්ෂාවත්තියන මේ මාලිකාාවට හැබේ හොරු එහිමේ කියලා ඔවුන් මේ කත්ත්‍ය හැරියනේ නිත්තර ඔත්තුකරුවදාල තිබුණා මිකට අවස්ථාවක් කෙනක. අන්න පින්හතුනේ දා ඒගේ පිරිස ඔක්කෝමල බනාහන යනවකලාආරංචි වෙලා ඉරි හොරනායකැම්මික දැනගෙන තමන්ගේ පිරිසත්්‍ය කැවිල්ලා ඒ ගෙදර පිරිස ගේම් පිටත් තුනාමය තමන්ගේ නමසීයකු කණ්ඩායිම මාල්ලිගාවටයවලා හොරනායකයාගිය පනශාලාවට ඒ බනාහන්න නෙවී ඉතන ගිහිල ඔත්තු බලබල හිටියා බැරිවෙලාවක්වත් සිතුදියනිය බන අතරමග නැගිටලගිය හොට මඟගි පරිර හ එහෙම වනොත් ඇගේ හිසාග අතර මගදේ සසිදල දානව කියල කඩුවත්තර හොරනායකයා ගියා දර් ශාලාාවට ගිලෝ පසිකාට පිටි පසේ ಾඩවෙල හිට ද ಹොපිරි මාලිගාවට ගිහිලද මාලිගාවේ තින දනීම ං කොල නවා තුර ඒවිලාවේ ග හිට පුදදාසියමක දෙකලා දසි වහාමු දූගෙන වෙල්ලා ධර්ම ශාලාවි බණ අහමින් හිටපු කාලි උපාසිකාාවට්ට කියනවා මෑණිය නිහරි වැඩේනි. මාලිගාවට හොරු පැනලා. ඉදි දැන්න ඕන මාලිගව ච්චර දනදීවද කියලා. ඊතල බලන්න කොපින්හතුන ඒතරන් දනස්කන්ධයක් තින මේ මාලිගවට හුනමසසිියදිනය කෙවිල්ල කෙල දෙනගත්තම් පිහතුි කාඩද බනායින්න පුළුවන්. අනිවාරෙන්ම එතිනනි නැගෙට් ලෙනවනි මුත් පිහුතුන් දන්නවද කාලිඋපාසිකා වැට දුුණු පිළිතුරම කද කියලා කාලිපාසි කියන කාලි උපාසිකාව කියනවා දාසකටකම් මක්නේ මමදැ බනහන වනි බනහලි වර ැවිල්ලෝක බලන්න දැන් නුඹ යන්න කියවා එක ඒ තරම් දන්නයක් හොරුුවවෙල්ල මංකොල්ල කනම කියලා කියද්දිී. ඒ බනනවා. ඉලටදැන් දාසිය ගෙදරට කියයාම දකිනව දැන්. ාව දැන් රත්තරංගඩාව හිස් කරනවා. ආයවිල්ල කිව්වා මැනියන මැනිික් ගබඩාවනං සම්පූර්ණිම හිස් කල්ලා දැන් හොරු පිරිස රත්තරං ගබඩාව හිස්කරනව කිව්වා. එවිලාව කියනවා කමක්නේ මමදැම්මි බණහනවා. ඔය මුලු මාලිගාවීම ධනයට වඩා මටම ධරම රත්නය වටිනවා කවදමීම ්‍යවස්ථාවක් ලැබේ දික කියෙන ම දන්නේනේ. එනිසා නොඹයන්න මන් පස්සේවිල බලන්න. දෙවිනිිවත්තාවවෙත් එහෙමකි ලෙවවා. දැ දේ ගෙදරට කිිල්ල බලන්නකොට දැං රත්තරංග ඩාව හිස් කරල කහවනු ගබඩාව හිස්කර කරන්නේ. ඉවරත් ඇැවිලකිනව මෑනියන මුලු මාලි ගාවිම දන හිස් කරලාමකට පිළියම කරන්න කිව්වා කාලිුපාසිකාාව කියනවා නොඹ දන්න වද. මගේ මාලිකා වෙන්නෙවේ මේ විශ්වධාතුේමස් තියනෙන සීියල්ලොම රතනයන් එක ගොඩකට ගොඩ ගැහ්වා නොඹ දන්නවද මේ ධර්මරත්නී එක වච්චනයකට වටනකම්මදින්න පුළුවන් කියලා මේ මම ඉන්න රත්තනය ඊට වඩා උත්තුම්. මේ විශ්වේතියන සීියල්ලොම රන්රිදිී මුතුමෙනෙක් ගොඩගහළුවත් මේ භාග්‍යතුුණහන්සික එක්ක බුද්ධ වච්චනයකට සමාන කරන්න බයිධනය. ධර්මි ච්චරඋතුම් ගගන දම්පි ධම්මේ රත්තනම් පනීතාං මේ ධර්මේ ඒ තරම් ප්‍රීතයි උතුම් මේලෝක අන්නේ කිසිම රත්තනයකට සමාන කරන ැබෑ ධර්මරත්නේ මේලෝකෙ දෙවිනි මෙන්නන්නේ බුද්ධරත්නයට පමණයි. ඉතිහැ කියනවා ඒ තරං වටිනා රතනයක් ළඟ ඉන්න මට නුම්බැවිල්ලා බාධ කරනොමි නොවටිනා රත්තනයක් රකින්න කිය 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 කිය. නුම්ඹ දන්නවද හොරුන්ට වඩා පාඩුව කරන්න නුම්බයිට. එනිසා. මම බණ ටිකහලා හොරුන්ට නෙවේකුව දඩුවන් කරන්නේ ආයි මට බන අහන වෙලායි බාධකළොත් නුම්ඹටැයිකුව මන් දඩුවන් කරන්නේ. එනිසා මේ පැත්තෙන්න්න පා කෙළ බැනල ඇව්වා බලනක කාලි උපාත්සිිකාව හිත්තපු විදදිිය. ඇගේ ඒ තරම් මහා සම්පත්තියක් හොරු අරගෙන යද්දී. ඇ ඒ දිහා ඇස්යුම නොකොට මේ ධර්ම දේශනාව කෙරෙහි කංයුමාගෙන හිටියයි ඇ දන්නවා තමන්ට මේ ලෝකයේ. ධනය උපයන් ඕන තරංකාල් තියෙනවා මේ ජීවිතෙත් පුළුවන් ඊළඟ ජීවිතෙත් පුළුවන් ධනය ෝපයනවා කියනකට කාලයක් නෑ. ප්‍රන්දිදී මසුකහවනු ලබනෙට කාලයක් නෑ සිටිවෙන්න එක කාලයක්න බුද්ධෝොත් පා කාේ සිටිුවවෙන්න පුළුවන් අබුද්ෝොත් පාද කාේ සිටි න්න පුුව ඊලක බද්ෝත් පාද කාලෙ රජවෙන්න පුළුවන් බද්ෝොත් පාද කාලේ රජවෙ වෙන පුළුව ක්විත රජවෙන්න පුළන් ඔ ඕන කාලෙක. සක්ක්‍ර දෙවියවෙන්න පුළන් මහා බ්‍ර්මියය වෙන්න පුළුවන්. එකකටවත් කාලයක්නේ. හැබැයි ලෝකේ බනපදයක් හಣ ලැබිණ මොන කාලෙද. බනපදයක් කහන්න ලැබෙන්නේ බුද්ධෝත් පාද කාලೇකදది පමනයි. බුදුරජාණන් වහන්සේ නමක් හළ වෙච්చ කාಲලෙකද පමණයි පిං berkeතුනි, මේ లోක සತ್్ಯයාට ಣටිಕ ಹಣ ළුවන් මක් ලබ න්නේ. බුද්ධෝත් පාද කාල දුර ලබයි. ಈ ළඟට පහළවෙන්නේ මෛත್්‍රී ಭාගතුන්న్నහන්සේ මෛත්‍රී ස ంබುදුරජನ වහන් සදි පిං තුන. මතක තියාගණඩ ආය මහාකල්ප අසංකයක් යැනකං බුදුගනෙ පාල වෙන්නේ මහාකාල් පාසංකයක් කියැනෙ කොච්ර දීර්ක කාල ඇත්ද. පාග්‍යතුන් වහන්සගේ පාරමිතා කාලෙන් හතරෙන් එකක් වගේ. ඉච්චර දීරක කාලයක් ැනකම් බනක්කාන්න ලැබෙන්නේ. ඒස් සියලු කාලා බුද්ධොත් පාද කාල. ඇති අබුද්ධුවොත් පාද කාලෙක පින්හතුන ධර්මස්ශ්‍රවනය කරනෙක කොච්චර දුර්ල බූබවත්තින මද කියලා දහමසන් රයිතුමයි කතාපවෙ අප ප යහාවන हम सुन रहिතුमा बනපदයක් कहाන්න කැමති වෙලා තमान ධන दिන්න को बना කියने को කौरने වෙले කौරुුවने अंतिමට राජ्य कමमा දෙන්න को बනපदයක් කියන पुළ කने ටිය होती කौරුව කल बना කරනවා कहाने बना कहानेති राज्य की මටමोන සැपद තमाන්ගේु दरु पिටिම राजජ्य तැहල වනගතු වना बනපदයක් कोවා ගෙන අන්तिමට बනපदයක් कहाने තින सावට जीවිतिය පवा पूजा करරण යක්ෂයට න්න බද් ත්පාද කාලෙ පිහුතර ධර්මශ්‍රණය කරනති නරුවව අනිතක පින්ත හිතල බලන්නේ කාලි උපාසිකාාව ඒ වෙලාවෙ බන්නසාල්ලා නොනගිට්ටියයි දම අවස්ථාව මගහරෝත් කවදා ලබෙන වන්දිී කියලා තමන් දන්නේනේ. මොකද පින්හතුම බුද්ධෝත්පාද කාලයේ කොච්චර උතුම්ද කියන්නේ බුද්ධත්පාද කාලයක කරන්න විශාල පිනකවත්. බුද්ධොත් පාද කාල පුංචි පින්නකල් ලැබෙනනානි සංසවත්ල වන්නේබේ. අ දවසක් භාගතු වහන්සේ අභිධර්ම දේශනා පවත්වන්න තෞතිසාාවට වැඩම කරපු වෙලා වේ පිින්ගතේ බුදුරජන් වහන්සේ ලඟෙන්ය වෙල වාඩුන දෙවිවරු දෙන්නේ. ඉන්දික දෙවියෝයි අංකුර දෙවියෝ කියලා. ඉති මේ දෙවරු දෙන්නගෙන් දැක්ක බුදුහාමුදුරුවෝ. අංකුර දෙවිය යුදදුන් දොලා පිටි පසට ගියා ලඟවාඩුනාට තමන්ට වඩා මහේෂාක දෙවිිවොරු එන්න එන්න පිංවැඩි දෙවරු එන්නේ යුදන් දොලා පිටි පසර ගිය බුදුහාමුදුර දානකතාවකීම බන පටගන්නවා කියලා අංකුර දෙවියන්ට කතා කර හවා දෙව්ලොව ඉපපුදදුුණේ මොන පින කරලද. අංකුර දෙවියක යනු සාමිණී මම කලං අබුද්ෝත් පාද කකාලෙක මනුෂයක් වෙලා හිට සිටුවරෙක් වෙලා මනුෂලෝක ම දන්දීමේ වටනකම දැනගෙන ඒකාලේ යුදන් දුළහක ලිබ් බැඳලා එකකාල දීර් ග ෂ් කාල යුදතුන් දුොළහ න ැතප ම එකකසී විසා. සැතපො මෙකසී විස්සක් දුර ලිබ් බැඳලා අවුරුදු දහදාහක් මිනිසුන්ට කරන්න දුන කිවා. අම දන්දීපපුුණනි සාතමයික දෙවල විපදුුණ. ඊළඟට ඉන්දක දෙවියන්ගේ හන ඔබ මුණ පින කරල දෙවලො ඉපදුණ. ඉන්දිික දෙවියක වනු සාමීණී. මනුස්ශුලෝකම යාචකෙක් වෙලා හිටියේ දවසක් මම බත්මුලක් ලැබිලා අනු බව කරන හදරකොට අනුරුද්ධ මහරත් අන්හසේ පිඩ පාති වැඩියා. මම කන බත්තෙකින් බත් පිඩක් උන්න්නහසගේ පාත්‍රයට පූජ කරා අන්නේ බත් පිට පූජාකරපු පිනින් තමයික මන්ද ්ුොයි පොතුදී එතකොට කල්පනා කරල බලන්න බුද්ධෝත් පාද කාලයක එක බත් පිඩක් දීල ලබන ආනිසන්සය ද්දත් පාද කාලක යුදදුන් දොහක් ලි් බැඳලා අවුරුදු දහ දහක් දදුන්නත්ලබන්න බෑ ඒ තරම් බුද්දත් පාද කාලියෝතු එනිසා තමයි දාල යන්න සම්පත්තියක් කෙරෙ ඇසයොමන්න නැතුව ගෙනියන්න පුළුවන් සම්පත්තියක් කෙරෙහි දෙසවන් යොමු කරගෙන එදා කාලයියෝ පාසකකාව බනයවයි. ඉනි සාපේ පින්ංවතුන මිනිමීක යිති අධිෂ්ඨානයක් ඇති කරගෙන ම ලැබිච්ච දුල්ලභ කාලය හිතන්න තාම වටින කාලයා ඒ කාලිය නිරපරාධෙගෙවලදාානිි නැතුව පුළුවන්තරං කුසල් දහම් වඩන්න අපේ පින්ඔතුම් උුණන්දු කරගන්න. එසේ වීරිය වඩන්න සතර සම්යයක් ප්‍රධාන වීරිය වඩන්න පිහත් හැමදිනාටමමවුතුම් සද්ධර්ම ශ්‍රවනානි සංසධර්මය හේතු වාසනා වේවා කියලා අපි සාධෝ කියා ප්‍රාර්ථනා කරනවා. සධෝ, සාධෝ, සාධෝ! ධර්මදේශනාවේ දායකත්වයන් සහි පත්කිරීමට අවසරයි, ගල්ගමෝ ඇබෝගම ඉහල ඇබෝගම රජීවා නිවසෙහි Rම් සුමනාවති මැතිණය සිය හැට හයිවෙනි උපන්දිනය වෙනුවෙන් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපයෝබතුමයට සුවසපිරිී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එච්චෙම් උක්කු මැනිිකේ මැනියන් Rයම් ටිකරි බණ්ඩාරපියානන් Rම් හේරත් බඩා සොයුර ආයෙම් මුතුව්ඩා සොහහිුරයි වගේ ආර්යෙම් පුංචිබණ්ඩා ආර්යෙම් බිසෝවැැනිිකේ ආර්යෙම් නන්දාවති සහෝදර සහෝදරියන් ඒවාගේම අයාන්න්‍යෙලීෂ පුතනුවන් මෙ හැමදිනාටම පින් පෙත් අනුමෝදන් කිරීමේ මොක්හේ පරමාර්ථය ඒ අයගේ භවගාමී ජීවිත වාස්නාවන්තවේවා කියන ප්‍රාර්ථනාව Rර්ම් වසන්තරාජපක්ෂ ආරයෙම් අරවිින්ද රාජපක්ෂ ආයෙම් අසංක ප්‍රරාජපක්ෂ ආර්යෙම් සජිත රාජපක්ෂ සස්ුබෝධාත පත්තු දියනිය ප්‍රධහන පවුලේ හැමදිනට මේ යගේ පවුල්වලට සහ සම්බන්ධ දූදරුවන්ට මුණබුරු මිනිිබරිරියන්ට එයාගේ රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල. සපලවේවා කියන උදාර ප්‍රාර්ථනාව දඇතිවයි අද දවසේ හැට හයිවනී ජන්මදිනය සමරණ ගල්ගම්ුව ඇබෝගම ඉහැල ඇබෝගම, රජීවානිවසේ පදිංචි පිංවන්ත R සුමනාවති මැතිනිය අදදවසේ ධර්මදේශනාවේ දායකත්වේ ටයෙක් වූයේ. පොළොන් නරුව වැවේ තැන්න එකසය හතලිස් හයින් දෙක නිවසේ පදිංචිව සිටි දෙ දහස් විසි දෙකේ අපප්‍රේල් මාසේ කොළොස් වනිදින දිවංගත වුණ R සෝමරත්නරණවීර පියාණන් සෙහිපත් කොට පින් අනුමෝදන් කිරීම වල්වලට සහ සම්බන්ධ මිය පරලවගිය සියලූ මനෑසියන්ට පින්ං අනුമോෝදැන් කිරේම එෙන්ම සජීවත්වසටිനන മෑനියන් හේමලතා රත්නාാයක මැතිණියයට නිරෝගී සය ප്രාර්ථනාකිරීම අරමුණු කොට අද දවසේ ධර්ම දේශනාවේ දායකත්്වයට එක් වോයේ പොළොන්න්නරුව വവේතැන්න එක සියය හතලිස් හයන් දෙක නිවසේ පදිංച හේමලත්තා රත්නායක මැතිനියගේ පින්ංවන්ත දൂදරු පිරිස. වයන් ගොඩ කෝලවත්ත පළමුවන මාවතපී ස්ෝමාවති මැතිනිය එකෙන් තිස්තුන නිවස, වසර දහස්සේකට පෙරදිවංගත වන විශ්්‍රාමික නියෝජ්‍යය විදුහල්පති ඒ සුබසිංහ ආදරණය ස්වාමයාගේ අනුහත්වෙනි ජන්ම සංවත්සරේ සි හිපත් කරමින් ධර්මදේශනාාවේදායකත්වයට එෙක් වන්නේ දෙපාර්ශවේ මේ පරලවගිය දෙමව්පියන් ප්‍රධහන සියලූම නෑසියන්ට පං, අනුමෝදන් කිරීමේ අරමුණ දැතිවයි වේ අංගොඩ කෝලවත්ත පළමෝනමාවත එකෙන් තිස්තුන නිවසේ පදිංචි, Kපී සෝමාවති මැතිනිය අද දවසේ නර්මදේශනාවේ දායකත්ව යටෙක් වූයේ. නුවර එළිය වලපනේ රේනුකා ප්‍රියදර්ශනය ලොකුගේ පුන්සිරරි වසන්ත ලොකුගේ චමින්ද ප්‍රසාධ් ලොකුගේ එවගේම බෑනනුවන් ආරයෙම් ධන්නපාල මහතා ප්‍රධාන පවුලේ සසිියලු දෙනා ධර්ුණු දශනාවේදායකත් වෙටෙක් වන්නේ දෙදහස් දහ අටේ අප්‍රේල් මාස්සේ හත්වනි දින දිවංගත වුණ සිරියාවතය වීරරත්න මැතිනය මෑණියන් සිහිකිරියම එතුමිය දිවංගත වී වසර හයක් පිරීම දෙදහස් හතරේ දොළො සුනිමාසය විසි එක් වනි දින දිවංගත වුණු වල්බට් ලොකුගේ පියාණන් එතුමාමය ගොස් වසර විස්සක් ඒවාගේම රංජන් ලොකුගේ සොහයුරා ප්‍රධහන මිය පරලවගිය සෙලූම නෑසියන් සෙහි පත් කොටපින් අනුමෝදැ කිරීම දැනට රහුණු සරසවයේ වෛදේපීට අධ්‍යාපනය ලබනි රේක්ෂා ම අධෂාණ රත්නායක මිනිබෙරියටට ඒ වගේම කැලනි සරසවියේ නදුන්න්නෙත්මින ලොකුගේ මොනුබපුරාට මෙයගේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියන උදාර ප්‍රාර්ථනාව නිල්දැන්ඩාහිඉන්න දැනපාල පවුල සීු දෙනාට සෝමාවතේමෑනියන්ට අබේසිංහපියාණන්ට හදිසි අනතුරකට ලක්ව මියගිය සොයිරන් දෙපොල සිහිකර පින් අනුමෝධන් කිරීම එයට එයගේ භවගාමී දිවිය වාසනාවන්තවේවා කියන ප්‍රාර්ථනාව. மாතර වැලිගම ආත්තම්මා සහසීයා ප්‍රධාන පවලුල සීලු දෙනා සිහිපත්කොට පින් අනුමෝධැන් කිරීම මෙම වීරත්න පවුලට සහ සම්බන්ධ. ආච්්‍ය අම්මා සීයා ප්‍රධාන සීල්වයිල්ට පින් අනුමෝදැන් කිරීම ලීලාවීරරත්න නන්දාාවීරරත්න ඒ වගේම මසකට පෙර මේ පරලවගිය ධම්ම වීරරත්න මැතිනිය සිහිපත් කිරීම මාසතුනකට පෙරමිය ගිය ඉන්ද්‍රානිිමෙන්න්ඩස් සොහොවරිය සිහිපත් කිරීම පින් අනුමෝදැන් කිරීම, පවුල්වලට සහ සම්බන්ධමිය පරලවගිය සියලූම නැෑසිියන්ට පින් අනුමෝදැන් කිරීම පදිංචිසිියලු දෙනාට බන්ධුවති ලොකුගේ නැන්දනිය ප්‍රධාන හැම දෙනාටම උතුම් වූ ධර්මාබෝධේ ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි. දියනය රේනුකා පියදරශනය ලොකුගේ ඒ වගේම පුතුූ පුුණසිරිවසන්ත ලොකුගේ පතුූ චමින්ද ප්‍රසාධ ලොකුගේ බෑනනුවන් ආර්යෙම් ධනපාල මහතා ප්‍රධාන පවලේ සියලු දෙනා අදදවසේ. ධර්මදේශනාවේ දායකත්වේ ටෙක් වූයේ. වාදද මොල්ලි ගොඩ පෙරිවෙන පාර තිස් හතර ඒ නිවසේ පදිංචි විමල්ද සෙල්වාසනවිරත්න ස්වාමියයා, ඒවගේම ලහිරූ සෙනවිරත්න පුතු දනංජලී සෙනවිරත්න දියනිය ඒවාගේම සහෝදර සහෝදරියන් ඥාතිීන් හැම දෙනාම අදදවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ වසර දෙකකට පෙර අප්‍රේල් මාසේ හත්වෙන දින දිවංගතගුණ D.G. හේමලතා මැතිනිය මෑණියන්නස හිපත්කිරීම, පනෝදැන් කිරීම දෙපාර්ශවේ දෙමෞපියන් ප්‍රධාන මිය පරලවගිය සිලුදිනාට පින් අනුමෝදැන් කිරීම DG සැමපියාණන්PDBාල හාමි മෑනියන් ගാලිස්ද සෙල්වාසෙන විරත්නපියාණන් මසින් මෙන්න්ඩිස් මෑනියන් ඒවාගේම തിලකසිරිමල්ලිකාරාච්චි ආර්යසයන සිල්වා ප්‍රධාන සලු දෙනාටම උතුම් වූ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි, වාදුව ොල්ලි ගොඩ පිරිවෙන පාර, විමල්ද සිිල්වාසෙනවිරත්න මහතා ප්‍රධාන පවුලෙ සිල්ු දෙනා ධර්මදේශ්නාවේ දායකත්වයටෙක් වූයේ. HA රෝහිණී දියනිය සහ එච්චේ ජනක් පුෂ්පකුමාර පුතු කැකිරාව පාර තලාව නිවසේ සිට ධර්මදේශ්නාවේ දායකත්වයට එක් වන්නේ තලාව කැකිරාව පාර නිවසේ පදිංචිව සිට, මීට වසර විසි හතකට පෙරදිවංගත වුණ එච්. සයිමන් ප්‍රනාන්දු පියාණන් සිහිපත්කොට පින් අනුමෝදැන් කිරීම වසර දෙකකට පෙරදිවංගත වුණු BM. සෝමාවති මෑණියන් සිහිකිරීම මේ පිංවන්ත දෙමවපියන්ගේ භවගමන සාර්ථකවේවා කියන ප්‍රාර්ථනා ඇතිවයි තලාව කැකිරාව පාර දියණිය එච්චේ රෝහිණී සමග පුතු එච්චේ ජනක් පුෂ්ප කුමාර ර්දේශනාවේ දායකත්තුවයටෙක් වයේ අපි මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. පන්නිපිටිය මහල්වරාව හැත්තෑ අටෙන් අටනිවසේ පදිංචි බදරාණි සහ ශෝක තුොට ගමුව පිින්වන්ත දෙපොල ධර්මදේශනාවේ දායකත්වටෙක් වන්නේ PW වික්‍රමරත්නසාහ ඇසලින් කුමාරසිංහ මෑනියන් දෙපොලට පින් අනුමෝදැන් කිරීම වි ක්‍රමා රච්චි සහ ටෙන් විජයේේ සිංහ තිලකරත්න පියවරු දෙපළට පින් අනුමෝධන් කිරීම. ඥානවර්ධන සහ WWස් පරේරාපියාන් දෙපලට පින් අනුමෝධන් කිරීම ආචාර්ය ජලියා හොවිීට් මිනිවී ඇතුළු මියගිය සියලූමනෑ හිතමිතුරන්ට පින් අනුමෝධන් කිරීම පින්න්නපේක්ෂාවෙන්. හිඳින හැම දෙනාටම මේ කුසලය. නුමෝදන්බේවා කියන ප්‍රාර්ථනාව සුජීවත්ව සිටින ඩDP වික්‍රමා රච්චි මැනියන්ට සහ අගස්තය සහ තිලෝකා දරුවන් දෙ දෙෙනට වික්‍රමාරච්චි තොටගමුව සහ කාරයවසම් පෞල්වලට සම්බන්ධ ශවලු දෙනාට උතුම් වෝ චතුරාරෙසත්්‍යය ධර්මය අවබෝධ වේවා නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ගෞරවනය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනාකිරේ මේවාගේම මහා සංඟරුවනට ෙරින් වහන්සේලා හැම දෙනාටම සිිල්මෑනිවරුන්ට උතුම් වූ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාාව ඇතිවයි පන්නිපිටිය මහල්වරාව හැත්තෑ අටෙන් අටනිවසේ පදිංචි බද්‍රාණි සහ අශෝක තොටගමුව මහතා අද දවසේ ධර්මදේශනාවේදා එකත්වයටෙක් වූයේ. WA කැල්වින් ප්‍රනාාන්දු මහතා සහ G ප්‍රේඩා ප්‍රනාාන්දු මැතිනිය දෙසිිය හැත්තෑ පහහත B, වන පටුමග මකුළු දූව පාර බෝකුන්දර පිළියන්දල නිවසේ සිට අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. පිළියන්දල් බෝකුන්දර මකුළ දුව පාර නිවසේ පදිචි WA. කැල්වෙන්න් ්‍රනාාන්දු මතා සහ ගಾල්ලගේ ප්‍රීඩා ප්‍රනාාන්දු මැතිනියගේ දෙම ಉපියන් මොරොටේ ක්ෂපතියේ 1නස්ට පෙදෙසේ. මාටින්න් හෙන්න්රිි ප්‍රනනාන්දු පටුමගේෙහි පදිංචිව සිට මිට වසර පණහකට පෙර දිවංගතු වුණු මාටින් හෙන්්‍රරි ප්‍රනාන්දූ පියතුමා සිහිකිරීම පින් අනුමෝදන් කිරීම පොඩි හාමිනේ දිස්සානායක මෞතුමියය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම ගාල්ලගේ චාලිස් ප්‍රණාන්දු පියතුමා සිහිකිරීම පින් අනුමෝදන් කිරීම ජන් ප්‍රනාාන්දු මැතිනිය මෞතුමිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම මේ අයගේ භවගාමී ජීවිත වාසනාවන්තවේවා කියන ප්‍රාර්ථනාව මේ අයට පරම සුන්දර නිවන්සුවයම ලැබේවා කියන පාර්ථනාව ඇතිවයි. කැල්විෙන් ප්‍රනාාන්දු පුතනුවන් ප්‍රේඩා ප්‍රනාාන්දු දියනිය සමග ඉනුදි කයිලි සහ. පලමු දෙවෙනිස් සහත් උන්වෙනි පරම්පරාවේ මුණුබුරුමිනිබරිියහන් හැම දෙනාම අදදවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපි කැල්විෙන් ප්‍රනාන්දු මහතාටත් ගාල්ලගේ ප්‍රීඩාර් ප්‍රනාාන්දුමැතිනයටත් පෞලි සිරුදනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා මීළඟට මයිතාම ගෞරවෙෙන්න්න ආරාධන කරනවා ගෞරවනින්ිය දේශකයන් වහන්සේට පු්ඥානු ෝදනාව සඳහා. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාග මහිද්දිකා පഞഞන්තං අනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං ධර්මදේශනే පැවැැතු වූ ගෞරවනය දේශකයනන් වහන්සේ පූජ්‍යපාද மாතර මහින්ද ස්වාමීන් වහන්සේ. අපිඋන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු සාධූ 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 මෙවැනි ධර්මදේශනයක දායකත්වවෙ ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න අපේ දොරකත නංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි හැත්ත එකයි හතලිහ. මෙම ධර්මදේශය SLBC ධර්මානු ශාසනා YouTube උුබ්නාලිකාවොස්ේද විකාශ වෙන වග සිහිපත්කිරීමට කැමති. මෙතෙක් වේලා ධර්මස්ට්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.